ඇතර ම ලන්ඩන් ලින්න කාලේ ලන්ඩන් ට්‍රන්ස්පෝට් සිස්ටම් එක ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒවගේ එකක් ලංකාවට ගැලපෙන විදිහට හිට ගේන්නවතෑම මුත්සාකර එක තමත් සාර්ථකුණ. අපි කරේ අශෝක මේ රටේ තියෙන බස් ප්‍රවාහන සිස්ටම් චේන්ජ එකක් කරේ නවීන තාක්ෂණය එකතු කරලා රටේ බස් ක්ෂේත්‍රයේ ඔබ දකින කුමන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සියලුම ප්‍රශ්නවලට විසඳුම් අපි සහසර කියන වැඩපිළිවෙල තුළ දුන්නා. මම ඕන තැනක අභියෝග කරන ලංකාවේ බස් ප්‍රවාහන ක්ෂේත්‍රයේ සියලුම ප්‍රශ්නවලට සහසර හොස්සේ අපි විසඳුම් දුන්නා. ඒ කියන්නේ බස් හයියෙන් යනවද, කොටකොට යනවද, රෑට බස් නැද්ද, උදේට බස් නැද්ද, CTV ප්‍රයිවට් ප්‍රශ්න තියෙනවද, ඒ ඕන ප්‍රශ්නයක් වලට සහසර හොස්සේ අපි විසඳුම් ලබා දුන්නා. ඉතින් ඒ තාක්ෂණය අනුල්ලා දීලා අවුරුද්දයක් මහන්සිලා අශෝක කියන මේ දේශපාලනයේ තියෙන අවුල ඒක ගිහිලා ප්‍රවාහන ඇමතිවරයාට ඉදිරිපත් කරනකොට මම ඉදිරිපත් කරන වෙලාවේ ප්‍රවාහන ඇමතිවරයා නේද මම දන්නේ එතකොට අසනීප තත්ත්වයක්ද මොකද්ද කියලා. එහෙනම් ප්‍රවාහන ඇමතිකම නොකර ඉන්න ඕනේ. අපි කට්ට කාලා අවුරුද්දයක් මහන්සිලා මේ ලංකාවේ ඉංජිනේරුවරු පිරිසක් එකතු වෙලා දැවැන්ත වැඩපිළිලක් ඉදිරිපත් කරලා ඒක සාර්ථක කරගෙන පයිලට් එක කරලා ඒ නුවර ඉන්න බස් හිමියෝ කොන්දොස්තර ඩ්‍රයිවර්ලා අධිකාරියේ පිරිස සියලු දෙනා සෑහෙන මහන්සි වෙලා මේක ප්‍රධාන ව්‍යාපෘතිය තමයි ඊට පස්සේ කරගෙන යන්න තිබුණේ. ලෝක බැංකුව පොරොන්දු වුණා සියලුම විදිහ උපකාර කරා. ඒ කියන්නේ ඔබ මේකට මූල්‍ය පහසුකමුත් අරගෙන තිබුණා. අරගෙන තිබුණේ. එතකොට එච්චර දුර ගරන් ආපේක ප්‍රවාහන අමාත්‍යතුමාට බැරි නම් එතනින් එහාට අරගෙන යන්න. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ආය ආපු ප්‍රවාහන ඇමතුරු හැමෝටමත් මේක ඉදිරිපත් කරාට මේ දේශපාලන සංස්කෘතිය මොන හරි අවුලක් තියෙනවා. ඒක $1 billion වගේ මේ රටට ඉතුරු කරන දැවැන්ත වැඩපිළිලක් අපි කරේ. මේවා මැජික් නෙවෙයි. මේවා හරි ලේසි. මේවා කරන්න මේ රටේ මිනිස්සු ඕන තරම් දක්ෂ මිනිස්සු මේ රටේ ඉන්නවා. අපිට ඉතිහාසයක් තිස්සේ අඩුණු එකම දේ දේශපාලන නායකත්වය.